ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක පූජ්‍යපාද පරවාහිර චන්දරතන නායක ස්වාමීන් වහන්සේ, ඒ වගේම පූජ්‍යපාද නදගමේ විජේ මෛත්‍රී නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි. සබරගමු පළාතේ ආණ්ඩුකාර හිටපු මහා භාරකාර හිටපු මහේස්ත්‍රාත් අප හිතවත් ජනක ප්‍රියන්ත බණ්ඩාර මැතිතුමනි, කම්කරුව අමාත්‍යාංශයේ ලේකම් අප හිතවත් මහින්ද මඩිහේව මැතිතුමනි, අනෙකුත් සම්භාවනීය අමුත්තනි. මම මෙතෙන්ට ආවේ හොඳ වෑන් දෙක තුනක් කියලා යන්න. මං කවුද? ඈ කවුරු? දඩිබිඩිස් මොනවා කරන්නේ දැන්? හැම තැනම ගිහම මට ඌ කියනවනේ. මේ වෙන කවුරුත් දාපු එකක් නෙමෙයි, මම්ම දාගත්ත එකයි. දැන් හැමතැනම ගියාම මට ඌ කියනවා, හා කමන්නේ කමන්නේ කමන්නේ. හරි, හා මගේ රැකියාව මොකද්ද? ඈ මගේ රැකියාව මොකද්ද? අටපට්ටම කියන්නලා මේ මගේ වැඩසටහනනේ. ඈ මගේ රැකියාව මොකද්ද? නිවේදකේ. ආ නිවේදකයාට කියන තව නමක් කියන්න බලන්න. මාධ්‍යවේදියා. ආ මාධ්‍යවේදියාට කියන තව නමක් කියන්න බලන්න. ඈ සන්නිවේදකයා. සන්නිවේදකයා මොකද සන්නිවේදනය කියන්නේ? මොකද්ද සන්නිවේදනය කියන්නේ? අනේ නිකයින්ද අපි දන්නේ නැති සංනිවේදනය විතර මේ සංනිවේදනය ගැන කතා කරන්න නේද? අපි දන්නේ නැද්ද ඕක නේද? මෙන්න මේකනේ සංනිවේදනය කියන්නේ. හොඳට අහගන්න, මෙන්න මේකටයි සංනිවේදනය කියන්නේ. හලෝ කවුද කතා කරන්නේ? තුසාරියා. තුසාරි කොහෙන්ද ලබන්නේ? අහ කට්ටු ගත්තර ඉඳලා මොකක්ද දැන් අහන්න බලාපොරොත්තු වෙන ගීතේ? එකපාව මම මරලා දාන්න කියලා. හොඳ හොඳ හොඳ. කවුද දැන් මේ ගීතේ අහන්නේ? කියන කට්ටු ගත්තර පුංචි අම්මයි බාප්පයි එළු පැටියා බළු පැටියා පුතා. හොඳ හොඳ. අපැක්සස් අපැක්ස තිරාවෝකේ බයිටටා. ඒ මොකාරි දාන එක දාන්න. මට කියන්න බලන්න, මේ දවස්වල ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නේ මොකද්ද? ලංකාවේ ජනතාවට දැනෙන මහ බරපතල භයංකාර ජනතාව තැවෙන පෙළෙන අංක එකේ ලොකුම ප්‍රශ්නේ මොකද්ද? ඈ මොකක් මොකද්ද ලංකාවේ ලොකුම ප්‍රශ්නේ මොකද්ද? බඩුමිල. ආ බඩුමිල දැන් ටිකක් අඩුයි. මොකද්ද? යුද්ධ නෙමෙයි, යුද්ධ ඉවරයි. ඈ මොකක් මැතිවරණේ? ඡන්දෙත් නෑ බලල්ලකො. ඈ නෑ නෑ, ඔය එකක්වත් නෙමෙයි. අත වශයෙන්ම මේ දවස්වල ලංකාවේ ජනතාවට දැනෙන තැවෙන පෙළෙන අංක එකේ මහ බරපතල භයංකාර ලොකුම ප්‍රශ්නේ තමයි මේ ගුවන්විදුලි නාලිකාවට කතා කරලා සින්දුවක් ඉල්ලගන්න එක. බලන්න කොයි තරම් අමාරුවෙන්ද මහ ජනතාව ඌවට ගන්න කියලා සමහරු මාස ගාණක් උත්සාහ කළා. අපේ ආන්දර අද තව වැඩිලා තියෙනවා. හලෝ මේ ලංකාවේ මිනිසුන්ට වෙන වැඩ මුකුත් නැහැ. මේ මේවට උත්සාහ කර කර ඉන්න එක අපේ ආණ්ඩුකාරතුමනේ කරන්නේ. මිනිසු වෙන වැඩ මුකුත් නැහැ. ඉතින් සමහරු මාස ගාණක් උත්සාහ කළා අද තව වැඩිලා තියෙනවා. හලෝ නැ මට නම් හිතෙන්නේ ඒවට ඇහුම්කන් දෙනකොට මේ මම ওই වාහනේ යනකොට හරි බයෙන් නායක හමුදුරනේ ওই ගුවන් විදුලි යන්ත්‍රය එහෙම දාන්නේ. ඒවැ ඉන්න ඇයට හිතෙන්නේ ඇටියට මොනවා කියයිද දන්නේ නැනේ. මේ ලංකාවේ මිනිසුන්ට වෙන මොකු ප්‍රශ්න නැහැ. ඔය ගෙවල් වල ඉන්න උදවියට මේ මේවට උත්සාහ කර කර මේ ළඟදී එක්තරා ගුවන් විදුලි නාලිකාවකට ওই ලංකාවේ තියෙන එකකට දුරකථන ඇමතුමක් ලැබුණා. මේක ඇත්ත සිද්ධියක්. නංගන් අරවම මම අතින් දාලා කියන්නේ. හැබැයි සිද්ධිය ඇත්ත. මේක පුවත්පතක වාර්තා කරලා තිබුණා. ඔය අම්මලා තාත්තලා මෙතන ඉන්න හින්දා මම මේ කතාව කියන්නේ. ඒ දුර්ගතන ඇමතුම මේ විදියයි. හලෝ කවුද කතා කරන්නේ? ආ කුමාරියා. කුමාරි කොහෙන්දලද? අපි මිනුවංගොඩ. ආහා මිනුවංගොඩ කොයි හරිද? මිනුවංගොඩ හන්දියෙන් දකුණට යනකොට බම්මට පාරක් තියෙන්නේ. එතනින් දකුණට දෙවටක් තියෙන්නේ. දෙවට තුන්වෙනි ගෙදර කළුපාට ගේතුව තියෙන්නේ. ආන් ඒ ගෙදර තමයි අපි ඉන්න. බල්ලෝ හිමින බල්ලා බැඳලා බල්ලා බත් කාලා හොඳට උඹුදි. මමත් බත් කියලා පැත්තක තියලා තියෙන්නේ. තව ටිකින් මටත් බත් කාලා හොඳට උඹුදි. කුමාරි විවාහක දෝ මහත්ය වැට්ට ගිල්ල ආයෙන රැවල්. පුතාලා පුතාලා ඉස්කෝල ගිල්ල බන්ති ගිල්ල ඒගොල්ලෙන් රැවල්. මං ඉතර තනියම ගෙදරින්. ආහා දැන් මොකක්ද අහන්න බලාපොරොත්තු වෙන ගීතය? ආයි ගීතය හඳා. දැන් කවුද මේ ගීතය අහන්නේ? කියතන මීගමේ පුංචි අම්මයි බාප්පයි එළු පැටියා බළු පැටියා පුතා හඳා. අපැක්සස් ආයි වත් වෙන ඕකේ බයි ටටා. ඒ මොක හරි දාන එක දැම්මා. ඔබ දන්නවද පැය භාගයකට පස්සේ මොකද සිද්ධ වුනේ කියලා? ඔබ දන්නවද පැය භාගයකට පස්සේ මොකද සිද්ධ වුනේ කියලා?
පැය භාගකට පස්සේ මේ ගෙදරට හොරු පැන්නා. මොකද හොරු පැන්නේ? මොකද හොරු පැන්නේ? හොරුන්ට නිකයිද බැරුවද? ඈ? මොකද මේ ගෙදරට හොරු පැන්නේ? ඔව්, ඒක තමයි ප්‍රශ්නේ. ඔබ ටිකක් හිතලා බලන්න. අපේ ගෙදර තියෙනවා ගුවන් විදුලි යන්ත්‍රයක්. අපේ ගෙදර තියෙනවා රූපවාහිනී යන්ත්‍රයක්. සමහර ගෙවල් වල තියෙනවා දුරකථනයක්. මේවා මොනවද? මොනවද මේවා? බඩුනේ නේද? මොනවාරි කුසියේ මන්න පීයක් තියෙනවා. ඒක මොකටද තියෙන්නේ? කපන්න, බෙල්ල කපන්නද? ඈ? කුසියේ මන්න පීය මොකටද තියෙන්නේ පුතේ? ආ, කප් බෙල්ල කපන්න. ඔව්, එළවලු කපන්න එහෙම නේද? ඔය ඉන්න අම්මලා දන්නවා. ඉතින් එළවලු ටික මේසේ උඩ ගෙනත් තිබ්බා. රූපවාහිනියක් පැත්තකින් දාලා තිබ්බා. ඉතින් එළවලු ටික මේසේ උඩින් තියලා කපාන 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 කපා කපා. එහෙම කපනවද? නෑ, අපි දන්නවා පිහියට අත කැපෙනවයි කියලා. එහෙනම් ඔය අම්මලත් පුතාලට කියන්නේ ආ ආ පෝ. දැන් ඉහෙලට ඇදලත් පෙන්නනවා. මේකට අත කැපෙනවයි. මේක මහ භයානක උපකරණයන්නේ පිහිය නේද? මේ උපකරණේ අපි පාවිච්චි කරන්නේ පරිස්සමට. ඔය අයියලක්කලා නංගිලා මල්ලියට කියලා දෙන්නේ ආ පෝ මල්ලි, ඔය පිහිය නම් අල්ලන්න එපා. ඔකට අත කැපෙනවා. එහෙම නේද? මේ රූපවාහිනිය, මේ ගුවන් විදුලිය, මේ දුරකථනේ, මේවත් මේ උපකරණනේ. මේ උපකරණ අපි කොයිතරම් පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕනේද? ඒ පරිස්සම අද අපේ රටේ තියෙනවද? ඒ පරිස්සම නැතිකම හින්දා ඔබ දන්නවද මේ රටේ කොච්චර විනාශකාරී දේවල් වෙනවද කියලා? ඒවා කියන්නෙත් නෑ මාධ්‍යවල. අපි නම් දන්නවා මොනවද වෙන්නේ කියලා. ඒ හින්දා ඒ පරිස්සම ගැන වචනයක් කියන්නයි අපේ හාමුදුරුවන්ගෙන් අවසර අරගෙන මම වේදිකාවට ආවේ. අර නෝන මාත්‍යාට මොකද උනේ? ඒගොල්ලෝ ඇගෙදර ගුවන් විදුලි යන්ත්‍රයක් තියෙනවා. දුරකථනෙකුත් තියෙනවා. මේ දුරකථනේ පාවිච්චි කරලා මේ නෝනා මුළු රටටම ඇහෙන්න කතා කරලා මොනවද කිව්වේ? අපි ඉන්නේ මිනුවංගඩ, මිනුවංගඩ අන්දෙන් දකුණට ගියම වමට පාරත් එන දකුණට දෙවටක් තියෙනවා. දෙවට තුන්වෙනි ගෙදර කළු පාට ගේට්ටුවක් තියෙනවා. ආගෙන් ගෙදර තමයි බල්ලෝ ඉන්නවා. බල්ලා බැඳලා බල්ලා බත් කාලා හොඳට උමුදි මමත් බත්තු වෙලා පැත්තක තියෙන නිසා තවටින් මටත් හොඳට උණු ඉඳලා මහත්තයා වැට්ට ගිල්ල ඇයන්නේ රැවෙලා පුතාලා ඉස්කෝලේ ගිහලා බන්ති කියලා ඒකෝලේ රැන මං විතරෙන් තනියම ගෙදර මට සින්දුවක් කන්නද මට දෙන්න. ඉතින් දුන්නා. මේ ගෙදර ටෝරු පැනලා අර නෝන මහත්තයා කටට පාංකර ටිකක් ඔබලා ගෙදර තියෙන බඩු මුට්ටු ටික අතපත ගාගෙන ගියා. කවුද මේකට වග කියන්න ඕනේ? කවුද දැන් මේකට වග කියන්න ඕනේ? දුරකථනේ හොයාගත්ත කෙනාද? ආ, ගුවන් විදුලි යන්ත්‍රය නිෂ්පාදනය කළ කෙනා නේද? කවුද? පොලිසිය? පොලිසිය නෑ. කවුද මේකට වග කියන්නේ? ඒක තමයි ප්‍රශ්නේ. හොඳයි, මේ හාන්න මම වැඩිය කතා කරන්නේ. මෙතන මේ ලොකු උත්සවයන්නේ. වෙන දවසක ඇවිල්ලා කතා කරනවා. හැබැයි මේ මට පොඩි කතාවක් කරන්න කියලා තමයි ආරාධනා කරේ. උන්නට ඔය කතා පවත්වන වැඩේ මට ඇති වෙලා තියෙනවා. රාණ්ඩුකාරතුමා කිව්වා වගේ කතා පවත්වන වැඩේ අල්ලලා යන්නේ. කිසි ගතියක් නැහනේ. නායක හැමදෙරම රටේ හැම තැනම කවුරුත් බලාපොරොත්තු වෙන ගතිය. කොයි දේ වුණත් පොඩි ගතියක් තියෙන්න ඕන. මේ කතා පවත්වන අපෝ පැය ගණන් කතා කරනවා ඉවරන්නේ අපෝ හරි. ඒක අල්ලලා යන්නේ ගැම්මක් නැහැ. ඒ හින්දා මම මේ කතා නවත්වන වැඩේ නා කතා පවත්වන වැඩේ නවත්තලා සින්දු කියන්න ඉතා ඉන්නේ. ඒ හින්දා දැන් පොඩි ගීතයක් මම ගායනා කරනවා. කරුණාකරලා දොරවල් ටික හොඳරුවන්. සින්දුව කියන්න දැන් ඒකයි. ආන් හරි ඇත්තටම වානොද මන්ද නැහැ. මං ගීතයක් ගායනා කරන හොඳට ආගන්න. හැබැයි මම මේ ගීතේ ගායනා කරනකොට මේ ළමයි පැනලා දුවන්න පටන් ගත්තොත් දඬුවම් කරලා නවත්තන්න. මෙන්න මේකයි ගීතය. දොයි 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 දොයිය පුතා බයි 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 බයිය පුතා දොයි 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 දොයිය පුතා බවට්ස් කම්බිපියෝ දොයි 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 ස්ලිප් ස්ලිප් වට් කම්බිපියෝ ටොප් ටොප් දබ් දබ් දොයි 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 වට් වල ටොප් ටොප් වට් කම්බිපියෝ ටොප් 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 දබ් 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 දොයි 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 ඉතින් නෑනෝ. ඒක තමයි අලුත්ම ක්‍රමේ. මං කියවුනේ කොයිද පොඩි ගතියක් තියෙන්න ඕනයි කියලා. එද මම මේ කරපු වැඩේ මොකද්ද? මැදදි කරපු වැඩේ? ඈ ඈ ආ හා, ඒකට එහෙමද කියන්නේ? හා, රැප් නේද? හරි හරි හරි. එතකොට මම කරපු ගායනේ මොකද්ද? ඒවට මොනවද කියන්නේ? ආ, නැලවිලි ගීයක් නේද? නැලවිලි ගීයක්. නැලවිලි ගී මොකටද තියෙන්නේ පුතේ? ආ, නලවන්නේ. කොහොමද නලවන්නේ? ඈ දයි 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 කියලා. ඔව්, ඔය අම්මලා හැම මෙතන ඉන්නවනේ වාඩි වෙලා. ඔය කවුරුත් දන්නවා. ඔය දැන් ඉතින් ලොකු මාතුරු වගේ බාණ්ඩ පුතාලා ඈ ලොකුවට සරබක් ඇදලා ඈ ලස්සන සුදට ඇදලා නායක ආම්දුරු. අර මේක ලස්සන විනයක් ඇතුවනේ යන්නේ ලොකුවට මහත්තුරු වගේ නෝනල වගේ ඈ ළමා සාරිය ඇඳලා ඔහම ලොකුවට හිටියට ලොකුවට නෝනල් මහත්තල වගේට ඔය කොයි කවුරුත් පුංචි කාලේ චූදාගෙන කක්කදාගෙන අම්මලගේ නැලවිලි ගිහපුවා තමයි. ඒ උනන් නායක ආම්දුරු ලංකාවේ කීප දෙනෙක් ඉන්නවා. එකපාර ලොකුවට ඉපදිච්චයි.
එක පාර රැවුල් වවාගෙන ටයි දාලා පටි දාලා අරෙමි සපත්තු දාලා කොණ්ඩ පීරගෙන එක පාර ලොකුවට ඉපදිච්ච 25ක් ඉදිරිය ඉන්නවා ලංකාවේ. ඒගොල්ලෝ දන්නේ නැහැ ඔය නැලවිලි ගියාරෝ මේ මොකද දන්නේ නැහැ. මොකද එක පාර ලොකුවට ඉපදිලා තියෙන්නේ. හැබැයි පුංචියට ඉපදිලා ටික ටික ලොකු වෙච්ච හැමෝම දන්නවා නැලවිලි ගී තියෙන්නේ මොකටද කියලා. නැලවිලි ගී තියෙන්නේ මොකටද? කොහොමද නලවන්නේ? මෙන්න මේමයි ආගන්න. අම්මා ගෙනල්ලා තියෙනවා පුතාව තොටිල්ලේ තියලා. ඊට පස්සේ අම්මා මේ නැලවිලි ගීය තාලෙට රිද්මෙට ගායනා කරනවා. ඒ නැලවිලි ගීයේ තාලේ රිද්මේ ස්වර පරාසය ඔක්කොම ඇදිලා තියෙන්නේ. ඒක මනෝවිද්‍යානුකූලවත් කියනවා. මේක ගායනා කරමින් මේ තොටිල්ල පද්දනකොට මේ කොල්ලා නිදා ගන්න ඕනේ. මේක බෙරිහන් දීලා අනම්පඩකට වැඩේ හරි නෝද? නෑ.